අයිබෝුවන් අද මම උගලත්ක සාකච්ඡා කරට බලාපොරොත්තු වෙන්නේ වීජී අසමානතා පාඩ මේ ඉතුරු කොටස. මං මීට කලින් පළමිනි වීඩියෝහය එකකින් මුල් කොටස් ටික සාකච්ඡා කළා අපිහෙනම් බලමු මේොටස යටතේ අපට ඉගෙනගන්න තියෙනෙමු නොවද කියලා. මම මේ අටතේ මුලල්ම කතා කරන්න පුතේ වල්යක්ක්ෂයට සමාන්තර රේකාව මගින් වෙන්වෙන පෙගෙස් හඳුනාගැනීම ල බලන්න මේ හොඳර ක්ඩාග තරයක් තියන පේෙනු නේද මේ කණ්ඩාංග තයේේ මම වයියක්ක්ෂයට සමාන්තර් සර රේගක් ඇද තිනවා මොකද්දය සර රේකාාවමන්නම් කල තිනවා ඒ කියලා බලන්න දැන් ඒ කියන සර රේකාාවෙන් වම් පස පෙදෙස මම බී කියලනම් කල තියෙනවා දකුණු පත්ති තියෙන පෙදෙස සී කියලා නේද මේ ඒ කියන රේකාාවෙන් වගෙනුම බී පෙදෙස සහ සී පෙදෙස මුලින්ම අපි හඳුනාගන්නවනා මේ ඒරේකාවේ සමීකරණය කොහොමත මේ ඒරේකාව සමී කරය හැදින්නේ පුතේ බලන්න මේ ඒරේකාව මදතිෙන ලක්‍ෂ මොනවත්ති ලක්ෂ පකිවආර් ලක්ෂ අපි බලු මේවැ කණ්ඩාංකය පීවල කණ්ඩාන්ග කියද මුලින්ම පුතේ කණ්ඩාංකයක් අපි කියවලට කියවන්නේ එක්වලාගත්ව මුලින්ම ගොල් දන්නනේ ඊට පස්ස කියවන්නේ වයිවලා ගිය එනම් මේ පීවල කණ්ඩාංකෙනවා කියද දැ පිෙන හොඳර තුනකමා හතර කියලා කිව්ල කණ්ඩාංකේනවා තුනකමා කිව් ආර්මල කණ්ඩාංකය බලන්න ආර්මල කණ්ඩාංකය අප්‍රලියාන පුුවන් තුනකමාරීන දෙක එහෙම න හැමවිලාෑ මෙහනම් හොඳට මින් නිදේශනය කරහම් පස්ස මේ සර්ර්රේකාව මතතීන ලක්ෂයන්ගේ කණ්ඩාංක හැමවෙලාෑම එක්සියාගේ කියවෙනවද තුනයි තුනකමා හතර තුනකමා එ තුනකමාරිීන එක. එහෙමනං මේ රේකාවේ සමීකරණය තමයි එ සමානයි තුන අපිහමයි හොයන්ඩි. එහෙමනන්න ඔගුල වන පේරනවා මේ වයි්‍යක්ෂයට සමාන්තර්ව තුන කියන ලක්ෂය එක්ෂියගේම එක් ත්‍රේකාවත් තුන්න කියන ලක්ෂය හරහා ඇන්දට පස්ස සරේකාවක් සමීකරණය එන්නෙක් සමානයි. එනම් මේ බලන්න මේ පහහර මෙන්න මේ ලක්ෂර හර වෛ්‍යක්ෂයට සමාන්ත සරරේකාවක් ඇඳුොත් මොකක් දෙන්න නම් සමීකරණය එක් සමානයි පහයි එ රින දෙක හර හැදොත් හින දෙක හර හැන්දුොත් මොකද සමීකරණයන්නේ මේ වර්්‍යක්ෂයට සමාන්ත්‍ර සරේකක් ඇඳුත් මකක් දෙන්නේ එක් සමානයි රන්න දෙක එහෙමන අපි දැන් දන්නවා මේ කාවේ සමීකරණය එ රේකාව මත තින ලක්ෂයන් අපි මගින් අපි රේකාවි සමීකරණය හයා ගත්ත ඉහෙමනං අපි බලමු රේකාවර වම්පස තින බී පෙදෙස අපි කොහොමද හඳුන්නන්න කිය උතේ බලන්න බී පැත්ත තින ලක්ෂ වනවද කියලා දට බලන්න මලත්තිීන් ලක්ෂ එක් තිීනවා යු තිීනවාඩ තිීනවා වගේම ව තිනවා න්නේ ලක්ෂ තමයි බී පෙදසි තින්නේ අපි කණ්ඩාග බලමු හොදවට නිදේශණ කරනම කදම ක්සල කණ්ඩාංකය එකකමා යවල කණ්ඩාංකය බලන්ට න එකකමා දෙක වීවල කණ්ඩාංකය රින දෙකකමා රින තුන්නඩල වල කණ්ඩාංකය රින්න හතරකමා එක තරනවාද මේ බාලන මේම ලියලා තිීන්වා කණ්ඩාංක දීලතිනවා දැම් මේණඩා මේ ලක්ෂ පුතේ UX කිය ලක්ෂ තියෙන්නේ එක් සමානයි තුනකින රේකාවට වම් පසින් එත්තකොට බලන්න මේ හැම ලක්ෂයකම කණ්ඩාංකවල එක්සි අගේවලන්න ු ලක්ෂය කණ්ඩාංක එක්සලාගේ රිණය එකයි වීවල ප්‍රින දෙකයි W වල ප්‍රින හතරයි එක්වල එකයි හෙමනං හැම වෙලෑම මේ ලක්ෂ එක්සි අගේ තුන්නට වඩා අඩුවෙලා නේද. ඒනං එක් සමානයි තුනකින රේකාවෙන් වෙංවෙන වම් පැත්ති පෙදෙස. එක අ බී ලෙස නම්කරපු පෙදෙස මතතියෙන ලක්ෂවලගේ එක්සිගේ. ඒ ලක්ෂවල එක්සිගේ හැමවෙලාෑම තුනට වඩා අඩුයි. න අපි වී පෙදෙස නම් කරන්නවා මොකක් කියලාද එකුඩායි තුන කිය තෙවුණාදහෝගොල පෙදෙස නම් කරන්න හැකි එක්කුඩායි තුන ඇම තු එක් සමානය තුනරේකාබෙන්නේ මේක පෙදස්වඩවිෙන් වෙන්නේ ඒන ඒකනි සාපි මේ තුන කියන කත්ත කරනම සංසඳනය කරන්නවා තෙවුණාද හරි එහෙම අපි බලමු සී පෙදෙස සීපද ී ලක්ෂ මනොවද සීප මත තියවා සහටී බලන්න එක්සි කණ්ඩාංකෙම පද්ද කියලා ඳට බලන්න පරන දැන් පහකමා තුන්නටීවල කණ්ඩාංකය බලන්න හතරකමාහින්න තුන බලන්නේ ඒ කණ්ඩාංකල එක්සිියගේ දැන් කියන කණ්ඩාංකය ගත්තහම එක්වලාගේ පහ වෙලා ලක්ෂය ගත්ත හම් පස්සේ එක්සි අග කියද හතරයි. අරක පහයි. එහෙම නං මේ සීපදසතින ලක්ෂ බැසැලකු ම් පස්සේ එක්සලාගය තුන්න කියන සංක්‍යාවට වඩා වැඩී. ඒක නිසා අපි හඳුන්නවා සී පෙදස එක් විශාලයි තුන දැන්තේරුවානත් පෙතස ගන්න හැට බරන්න මේැ මේක. x සමානයි තුනරේකාව. මේ පැත්ත xක් කුඩායි තුන ස පෙදෙස x විශාලයි තුන. මේ බාන් මම පහැදිවලියදීහෝ. සී පෙදෙස මත තියෙනවා Sට පහකම තුන හතරක මාරීන තුන් මේ එක්සලගේ වැල්හවාම හැම වෙලාෑම තුනට වඩා විශාලයනෝ එන අපේ පැත් හඳුනුව xක් විශාල තුන. දැන් ඔගුලන් තියරෙනවා නේද? වයක්ක්ෂයට සමාන්ත සරරේකාවක් මගින් වෙංවෙන පෙදෙස් නම්කරන ආකාරය. ගනි මේ කණ්ඩ තලයේ මත කණ්ඩන්තලයේ කොළ පාටිං පෙදසක් පාට කල තියනවා නේද. අපෙන් අහනව මේ පාඨ කල පෙදෙසේ මගින් දැක්වෙන පෙදෙස හඳුන්නන්න කියලා පාට කල කරලාතින පෙදෙස හඳුන්නන්න කියලා. එක හඳුන්නන් ඉස්සල පුතේ අපි බලන්න ඕනම් මේ පෙදෙස වෙංවෙන්න කොතනින්ද කියලා. මොන රේකාවෙන්දවෙං වෙන්නේ මෙ මං ඔය බණ සර කෙටි මේ බන් කඩීලදවති නො. එනම් මොකද මේ රේකාාව. මුල්ලිින් අපි රේකාවය හඳුරගන්න ඕන. මේ බරන්න කාහර හදයන්නේ දෙක හර. එනම් මේ රේකාේ සම්මීකර දෙමොකදද එක් සමානයි දෙක. ඒ බලන්න පුතේ මේ පැතිය ලක්ෂවල කණ්ඩාක ඕනම ලක්ෂක කණ්ඩාකයක් ගත්තොත් මොකක්දවෙන්නේ ඒවැෑ එක්සි අගේ දෙකට වඩා අඩුවෙන්වා එනම් මේ පෙදදසමකක්ද එක්කුඩායි දෙක මෙ බන එක්කුඩායි දෙක පන්න මේ ගැටලුවදහ හරි ඕෝ මොකක්ද විශේෂත්වය ැ මේක තියන්නේෙ දෙක රහ තමයි සරල්රේකාවක් ඇඳරදීන්න වෛ්‍යක්ෂයට සමාන්තරව නමුත් මේ සරරේකාව කඩඉරිද තියන්නේ නෑ. මේ සරල්රේකාව කඩිරිි රේකාවක් නෙමි. මෙන්න මෙතරනි පොඩි විශේෂත්‍යයක් තියෙන පොතේ මේඩඉ ඇදුන් නැතුන හාම මේ ක්‍රේකාව මතතින ලක්ෂත් මේ පෙදෙසට අයිති. තිරවාාද එහමන අපි මේ පිදදස් දන්නෝමොකක්ද එක්ස්කුඩායි තුළ. මේක සරරේකාව කඩයිරි නැතුව සරර්රේකාාවක් ඇන්දට පස්සේ අපි හේමනං ඒ පෙදසනාම් කරන්නේ ඒ කුඩාහෝ සමානයි දෙකකර. දැම්වින්න සහඳන ගත්ත නේද. කඩේරි තිබුණොත් කුඩා හෝ කුඩා ලකුඩ එන්නේ නැත්නැම් අනිපපත සැල මේපත සැල පෝත් විශා ලකුණයි. නේද. නමුත් සමාලකලක් එනවද නෑ. ඒමනං. සරරේකාවක් ඇදර තිබුණොත් එහම සමාන ලකුණත් අසමානතාවේ ඩඟින් එවා එක් කුඩා හෝ සමානයි දික්ක දැංගෝගලන් තේරෙනවානේද එක්සක්ෂේ් ව්‍යක්ෂයට සමාන්තර සරරේකාව මගින් වන්නන පෙදෙස් නංකරන්න අපි එහෙමනං ඉළංකර සාකච්ඡා කරමු එක් සක්ෂයට සමාන්තර සරරේකාව මගින් වෙන්වෙන පෙදෙස් හඳුනාාගන්නක ොහොමද කියර පුේ ම දව තින කණ්ඩාංග තනය හරි මංෙ එක නැදව තින ගන්න පේනවලල් ගැන ක්ෂයට සමාන්තර සරල් රේකා කද තියෙන එමන මුලින් අපේ සරල්රේකා නංකවරමු කොහොම අපි නම් කරන්නේ බලන්නේ රේකාව මද තියෙන ලක්ෂ දෙක් ඒහා බීතියෙන අපි මොනොද සලකන්නේ ලක්ෂවල කණ්ඩාංක ඒව ලක්ෂයේ කණ්ඩාංකගේ හින දෙකකමා එක බීලක්ෂයේ කණ්ඩාංක බලන්න දෙකකමා එක ගල ඕනම ලක්ෂ ගත්තොත් මිරී කාම ති ඕනම ලක්ෂ ගත්තොත් උගන් පේෙනවා හැමවෙලාෑ මේ ලක්ෂවල කණ්ඩාංග සැලකවාම වයිවලට අගේ එක කියලතමයි එන්නේ තින්න දෙකකමායික දෙකකමා එක බිින්දුවකමායික එකකමායික ඔ උපපොම ලක්ෂමරේකා මත තමයි තින් හොඳට බලන්නවොලු එළ අපිරයට කාවනාම කන්නවා වයිවලාගේ එක නිසා සැමවිටම වයි සමානයි එක කිය දැන්තේවුණවා නේද හරි මේ බරවම් පතේ ඉ කොටස පාට කල දනවා ඉහමන අප පෙදස හඳුනාගම කෝමද. උන්නද විගභාගටි හලත් අමතකයි හල පැත්ත විශාලද කුඩාද කියල අපි එත්ත කොටයි ඒ පාට කල තින පෙදෙස ලක්ෂියයක් හොයන්න. ඔක්කට තමන් කැමති ලක්ෂයක් ගන්න. ඔන්න මම ගන්න පුොතේ සීක ලක්ෂය උන්ද්‍ර බන් සීකව න න ක ලක්ෂයක්. මේ සී කිය ලක්ෂය සලගන්න මේ සීලක්ෂය කණ්ඩාක මොකක් දෙන්නේ දෙකකමා දෙ එතන්දි අර එක් සක්ෂිට සමාන්තර වැන්ද වගේ තමයි ඒනං ඉතන්දි බලන්න දෙකකමා දෙක වයිවලාග එකට වඩා වැඩි වෙල නේද එන අප ඒ පැත්ත හඳුන්නනවා වයි විශාලයි එක කිය ඇයි අපි සංසධනය කරන්නේ වයි සමානයි එකරේකාවත් එ තැන්තෙවුනා නේද රි බලමුපුතේ මේක අරවිද්ධහම තමයි වයි සමානයි එක කිය රේකාව තමයි තියෙන්නේ එතන්දි හල පැත්ත පාට කල්ල රේකාව මකද ඇයට කඩයි රේකාවත්ද නෑ ඒමෙල්ලාට අපි මුකක්ද කරන්නේ අපේ පාටකරපු පෙදෙසට මේ රේකාව මතතිය ලක්ෂත් අපි දන්නවා එක්ක තුවෙන බව ඒවන අපිල්ියනාන්නේ කොහොමදේ වෙලාවට වයි විශාලකෝ සමානයි එක. නේද හරි බලමු තවත් අප යුද්ධාරනයක් මගින් පැදිරකවක මේක දැම්පේනොනද මෙම හරි ඔන්න උොතුන් දෙම කන්ද යාතින්නේ කණ්ඩාග තලේ ඇඳල්ලා වයි සමාන එකරේ එකව ඇඳලා පහල කොටස පාට කල්ලා එතදී කැමති ලක්ෂයක් කර මාම කිව්ව වගේ ඔොළු ගන්න අරගන්න බලන්න මේ වයිවලාගේ එකට වඩා විශාලද කුඩාත කියලා ඔන්න එතරන් නම්කරතුල ෙක්ක කියෝ ලක්ෂයක් පේනෙද රක්ෂ කණඩාන්ගේ අප ගණපුුවන් දෙකමාරින්න එක කියද එතකොට මේ දෙකකමාරින එක වයිවලාගේ කියද රින්න එක වෙලා එන එකට වඩා අඩුයි එන අප පෙදස්නාම් කරන්නවා වයිකුඩායි එක අර වෛයක්ක්ෂයට සමාන්ත සරලය කයන්ද වගේ තමයි මේකත් හොයන්නේ තෙවුණනේද හරි එනම් මේ පැත්ත බලන්න එතන් දෙම කද්‍යතින්නේ වයි සමානයි රේකාව ඇඳලා නේද මොකදද ්‍රේකාව පාට්‍රේකක් අනි රේකාවක් කඩයිරේකාවක් නෙමේ ඒවලාට අපිටනි මුකදද අසමානතාවයට තවලකුණලක් එක්වෙනවා සමානයි කියලා එඟ පිළියන්නෙු හොමද වයිකුඩාහෝ සමානයි එ බාන මේ කණ්ඩාංගතලේ දහා. මම ඇදවති නො සරරේකාවක් කඩයිරිී මගින් සරල් රේකේකාවක් ඇඳදරතින එතො ේකාව මන්න්නමම් කළ තිීන එල් කියලා නේද මෙමමින් අපිමහිෙනං මේසා පෙදෙස් හඳුනාගන්න සෙල්ලා මේ රේකාවේ සමී කරනය හඳුනා ගම්මු. බලන්න පුත්තේ හොඳට රේකාව හඳුනාගන්න නම්ම කද කියර ්‍රේකාවමතතයට ලක්ෂ සලකන්න ඕල නේද ඒ කියර ලක්ෂ තියන නේද. බලමුව අපි කණ්ඩාංක ඒවල කණ්ඩාංකේමකදද දෙකකමා දෙ බීවල කණ්ඩාංකය එකකමා සීවල කණ්ඩාංකය බින්දුවකමා බිදුව දීවල කණ්ඩාංකය රින තුணකමා රන තුண எனනම් මේ රේකාාව මතතිීන ක්ෂ කණ්ඩාාවල කණ්ඩාංග සැලකුහම දෙකකමා දෙක්ක එකකමා එක බිදුවකමා බිදුව රිින තුනකමා රිනතුන හැමයිවෙලාෑම එක්සි අගේ වයිවල අගේට සමානවලා තිීන නේද එහෙමනං අපි මේරේකාව නම් කන්නවා මොකක් කියෙරද වයි සමානයි එ මේ බාන කණ්ඩාක් අමතා ියතිී නොන්ද්‍ර පැහැදිවන පේෙන් ඒඩ ලක්ෂවල කණ්ඩාක දෙකකමා දෙක එකකමා එක බින්දුවකමා බින්දුව ඉන්න තුනක මාරින තුන එ හැම විටම එක්සි අගේ වයිට සමානයි එ අපි රේකාව නම් කන්නා වයි සමානයි xක් ම අපි ලමු මේ වයි සමානයි ක්්‍රේකා මගින් වෙන්වෙන පෙදෙස් හඳුරාගන්න වෙන්වෙන පෙදෙස් නම්කරන්නේ කොහොමද කිය බලංකුතියායි කණ්ඩාග තලයි දෙස බලන්න ඒක මේ උඩ පැත්ත මේ බල මෙන්න මේ පෙදෙස නාම්කරන්නේ කොහොමද කියය එහෙමන අපි වෑ මොනොදසාකන්නේ පෙදෙස නාම් කරන්නකොට ලක්ෂවල කණ්ඩාංග සලකන්න ඕන බලන්න මේ පත්ත තින පෙදෙස තී ලක්ෂමනවාද එෆ ලක්ෂය තීෙනවා ඊ ලක්ෂය තියන. බලමු කණ්ඩාංග අපි සංසදධනය කරන්න වයි සමානයි ක්්‍රේකාවත් එක් නේද හෙමනම් වයි සමානයි එක්්‍රේකාව මද තිය නක්ෂවල කණ්ඩාංග නම් එක්සියාගයි වයි අගයයි සමාන වුණ දැම් මේ බලන්න ඊහාබ් එලක්ෂවල කණ්ඩාංග සැලකු හාම එක්සලාගේයයි වයිවලාගයන්වලට මොනවද වෙලාදීනිකය මේ බලන්නේ ඊ රක්ෂයේ කණ්ඩාන් කෙවෙල තියෙනවා හින දෙකකමා එ් ලක්ෂයේ කණ්ඩාංකෙ රිනහතරකම තුන. එහෙම නම් පුත්තේෙමකද වෙලා තිී නනිතදී. ලක්ෂේවක් සැලපු හාම දක්ෂයේ කණ්ඩාංක ද හ බැලූහම වයිවලාගේ වැඩි වෙලා එක්ස ලගේට වඩා. මි. සල තුනේ වයි සමානක් ේකාව මගේ වවුණහාම ඒ ඉහල කොඩස ැලකුවාම වයි විශාලයි එක්ට වඩා මෙතඳ බන තුන්න විශාලයි ඉතිරි නහතරට වඩා එහෙමන අපි පෙදස නම් කරන්නවා වයි විශාලයි තරෙනවාද අප මේ පදනම් කරගන්න මේ වයි සමාන එ මක ඒ ඒකාව මගන්න වෙෙන් වෙන්න එක නිසාමකක් දෙන්නේ වයි විශාලයි x දැ එහෙමන අපි රේකාවල් පහලකොටස බලමුද රේකාවෙන් පහකොට බලකොල බාලන්නේ ලක්ෂ පහලකරස තින් ලක්ෂ වන්ගේර ජීතියනවා ලක්ෂය එච් කියිය නම් කරතියනවා අයි කියෙන ලක්ෂ ඇතින මොකද බලන්ඩ ජී ලක්ෂය කණ්ඩාන්ගේ එකකමාරීන දෙ ඉ ලක්ෂය කණ්ඩාන්කය හින්න දෙකකමාරීන පහ අයි ලක්ෂයේ කණ්ඩාන්කය තුනකමා එක දර ලක්ෂ දහ ලන්න හරි ඒඟ ඒ කණ්ඩාංග සලකමු අපිලියලා මොකද වෙන්න කියන මේ බලන්න මොකද වෙලාතිය. ජී කියන්නේ එකමාරීන දෙක්. එච් කියන්නේ තින දෙකකමාරීන පහ. අයි කියන්න තුනකමා එක. එතන් දි මකදවෙලාති. ඒවැෑ හැමවෙලාෑම එක්සි අගය වැඩිවෙලා වයි වලාගේට වඩක් මෙබන්න තිින දෙක වැඩි හින පහට වඩා තුන විශාලයි එකට වඩා. එ අපි පෙතිස නම් කරන්නවා වයිකුඩායි දැන්තේරු නේද අයබරම් කණ්ඩා රදිී සමාන් පැහදදිි කරන්න ්‍රේකාව වයි සමානයි එ රේකාවේ ඉහළ කොටස වයි විශාලයිXක් රේකාවෙන් පහර කොටස වයිකුඩයි තෙවනාද එ ම් උදදාාහරණ කීපයම් මගින් මේක තවදුරට පැතිි කරන්නන් බලන පුතේ මේ උද්ධහරණය මෙතන කඩඉරි නිමේතරතියනමකදද අන්න තනි රේකාවක් ඇඳරතින් තනි රේකාවක් ඇඳලා ඉහෙලා කොටස පාහලක පාට කල්ල රේකාව සමීකරණමකදද මුදරබාන් රේකා සම එකකමායික දෙකකමාන් දෙක එ රේකාව සමීකරණය වයි සමානයි එ එන රේකාව ඉහෙළ කොටස වයි විශාලXක් නමුත් රේකාවත් තනි රේකාවත් තිුණ වෙලාට මං කදලියන්න කිව්වෙේ විශාලහෝ සමානයි X ව විශාල හෝ සමානයි තෙවනාද එනම් ඒ ක්‍රේකායම පහල කොටස බලමු ගදදමලං එන්නේ. වයි කුඩා හෝ සමානයි ඌගලන්ට විවාාගට ගහාාම අමත්ත ගුණේ ඉහල පැත්තද කුඩා වෙන්නේ පහල පැත්තද කුඩා න්නගේ ඒ තොරම කදගන්නි කැමති ලක්ෂයක් ගන්්ඩර මනි කැමති ලක්ෂයක් ගන්න ඒ ලක්‍ෂි අර්ගෙන බලන්න එක් වලා ගියන් වයිවලාග ඇට කල් විශාල වෙනවාද කුඩායනවාද කිය ඒ අනුව තම අපි තීරණය කරන්න ඕ දැන් තරනාාද හරි තමේ තයිකක් පෙන්න්නන්න චුට්ටක් මේකෙම කඩේරියන් දහාම කදද වෙන්න කිය මේවරන්න ඔන්න කඩේරියන්දරතියෙන මංකව්වා කඩේරියන් දම අපි සමා ලකුණ අදානවද පෙදස නම් කනට නෑ එහමගේ පෙදස නම් කරන්න කොහොමද වයිකුඩායි එක්කේර දැන්තේවුුණානේද තැවි බාගට ගිහම් මමත කුණාම ඉහෙල් කොටස ද පහල කොටසද දකුණු පැත්ත කොටස දවම් පැත්ත කොටසද එන්න කළගන්නේ අපි කොහමද සලකන්නේ ඒ පෙද්දසේ ලක්‍ෂයක් තෝරගන්න. තෝරගෙන ඒ ලක්ෂයේ කණ්ඩාංක දිහාහොඳර බලන්න. ඊට පස තමයි තීරණය කරන්නේ විශාලද කුඩාද කියලා. එහෙම නම් පුතේ ඕගල්ලන්ට මම මේ පාඩමාද අවසංකන්නවා. පෙළපොතේතිීන මේ සම්බන්ධ අභ්‍යාසිටික ඔගුලු කරන්න ඊට පස්සේ ඔගුලාන්ට මේ පාඩම් පිළිබඳ හොඳ දැනුමක් ලැබෙනවා ඒවගේම කැටුඩිසනීමේ හැකියාවක් ලබාගන්න පුළුවන් එහෙමනංආයිබුව